වසරදී පසුගිය වසරේ මෙන් ජනතා සහභාගීත්වයෙන් තොරව මනා සෞඛ්‍ය ආරක්ෂිතව සියලු කලාකරුවන් සහභාගී කරගෙන මෙවර පෙරහැර පවත්වන්න අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් වගේම සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් හැටියට මෙවන විටත් සෞඛ්‍ය අංශ සමග අපි සාකච්ඡා කීපයක් පවත්වලා අපිට ලැබුණු උපදෙස් මත ඒ වගේම මහානා හිමිපාණන් වහන්සේලා දෙනමගෙම ලැබුණු අවවාද අනුශාසනා පරිදි අපි මේ තීරණ වලට එළඹුණා. ඒ නිසා මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව සම්ප්‍රදානුකූලව චාරිත්‍රානුකූලව පෙරහැර පැවැත්වීම සිදු වෙනවා. ඒ වගේම පුරා දින 10ක් තුළම පළමු කුඹල් පෙරහැරේ සිට අවසාන රංගෝලි පෙරහැර, දිවා පෙරහැර, තියෙන පෙරහැර 11ම සජීවීව රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සියලුම දේශීය මෙන්ම ජාත්‍යන්තර බැතිමතුන්ට පෙරහැර නරඹන පිරිසටත් නැරඹීමේ ඉඩ අවකාශ දේශීය රූපවාහිනී නාලිකා වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම විදේශීය රූපවාහිනී නාලිකා ඔස්සේ අපි විකාශනය කරන්න සියලු කටයුතු සංවිධානය වෙමින් තියෙන අවස්ථාවක් හැටියට මේ සඳහන් කරනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ විදේශ මත ජෛව භූමි සංකල්ප යටතේ තමයි අපි සෑම රාජකාරියක් ස්ථාපිත කරන්නේ. ඒ වගේම අපේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව අපි නාට්‍ය පොළල් නියම කොට අපිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලබා දෙන තියෙනවා. ඒ සියලුම ස්ථාන අපේ වෛද්‍ය නිලධාරීන්ගේ විදේශ මත බොහොම සෞඛ්‍ය ආරක්ෂිත විදියට අපි සකස් කළා තියෙනවා. නගරයේ ගමනාගමන සඳහා විශේෂ අවසර පත්‍ර දුක් කරලා තියෙනවා. ශ්‍රීලම් කාර්යය සඳහා නිලධාරි 5500ක් පමණ යොදන්න බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.